විදියට ලංකාව සුවිශේෂ වූ භූමියක් ලෝකේ. ඒකට හේතුව 2500 වසරක් තිස්සේ ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය ආරක්ෂා වුණු තැන. ඒ වගේම තවත් බෞද්ධ සම්ප්‍රදාය දක්වන තවත් අවුරුදු 2500ක් මේ රට ආරක්ෂා වෙන්න ඕනේ. හැබැයි හැලහැප් පිළිවෙලින් අපි දන්නවා මේ රට විවිධාකාරී පසුබෑම් ඉතිහාසය පුරා. අර සෞභාග්‍යමත් යුගයක් තවත් කාලයක් පරිහානි යුගයක්. ඒ වගේම එක කාලයක විදේශීය ආක්‍රමණවලට යටත් වූ යුගයක් තවත් කාලයක නිදහස් වූ යුගයක්. එනිසා මේ රට ධෝරණය වෙනවා. ඒක අටලෝ දහමට අනුව සිද්ධ වෙච්ච දෙයක් සිද්ධ වෙන දෙයක්. ඇත්තම අපි කොච්චර කතා කළත් මේ සමාජයේ පිරිුණා කියලා කිව්වට මේ සමාජයේ හොඳ මිනිස්සු නරක මිනිස්සු දූෂිතයෝ මේ සියලු දේවල් තියෙනවා. මේක සාමාන්‍ය දෙයක්. හැබැයි අපි පළමුකොට දකින්න ඕනේ මේ රට හරිම ස්වභාවික වශයෙන් බැලුවහම මහා සම්පත්තුන් රටක්. මේ සම්පත් කළමනාකරණය කිරීමක්. උදාහරණයක් ලෙස කියනවා නම් අපි දන්නවා මේ විතරක් තිත්තමනයක් තියෙන නිතර නිතර වැහි වැටෙන නිතර ප්‍රදේශය මේ වගේ. ඒ වගේම ගංගා පද්ධතියකින් යුක්ත වටින්ම උගුදින් වට වෙච්ච මේ රට බොහෝ පොඩි රටක් නේ. මේ රටේ සම්පත් එමට තියෙනවා. ගංගා පද්ධතියක් තියෙනවා. අදයි ගංගාවක්වත් වතුර නාන්න බෑ. ඒක පානය කරන්න බෑ. මහා වැව්වම් පද්ධතියක් තියෙනවා. දසදහස් ගානියක් කුමීම කුම් වැහිලා නිසා රටේ සම්පත් විනාශ වෙන තත්ත්වයක්. ඒ වගේම අපි පතුම විලියරි අර්ථ ක්‍රමයක් තිබුණා අපට. යුරෝපියන් සින්න අපිට දායාද කරනවා. ඒ වගේ මොකක්ද ප්‍රයෝජනය ගන්නෑ. ඉඩම් කඩනවා. ඒ වගේම අනවශ්‍ය ඔය කටුකොල් වගාවල් කරනවා. කුරුඳු ඉඩම් කඩනවා. රබර් ඉඩම් කඩනවා. මේ සියලු දේවල් ගැන නොතකා හරි විදේශීය ණය මත යැපෙන. ඒ වගේම 50 පමණ හොරකම් කරන මේ රටක අධ්‍යාපනයේ විනාශ වෙලා, සෞඛ්‍ය විනාශ වෙලා, ආර්ථිකයේ විනාශ වෙලා, එහෙනම් මේ සඳහා අවශ්‍ය කරන දැහැමි පාලකයෝ අවශ්‍යයි. ඒ දැහැමි පාලකයෝ අපිට මේ ඉන්නේ අපි පෞද්ගල අවුරුදු 70ක් තිස්සේ මේ පාලනය කරපු, රට පාලනය කරපු සිල් පක්ෂ බැලුවාම බලන්න මොනවද කියලා තියෙන්නේ. අද වෙන විට කොයි තරම් ආත්මార్థකාමී. දැන් මේ අලුත් ඡන්දයක් ඇවිල්ලා තියෙනවා. මේ ඡන්දයේදී පිටපස්සෙන් යන්නේ කවුද මේ? මේ පිට සාමාන්‍ය අහිංසක ජනතාව මොනවා හරි දෙයක් ලබා රට හදන්න කියන අදහසින් නෙවෙයි. තිනිසා මේ මෙච්චර මහා භයානක යුද්ධයකට පස්සේ ඇතිවෙච්ච සාමකාමී වාතාවරණය තුළවත් අඩු ගානේ මේ රටේ සම්බන්ධතා සිද්ධ වෙන්නේ. ඒ නිසා රටේ ආර්ථිකය කළමනාකරණය කරන දැහැමි පාලනය. මම කියන්නේ දැහැමි පාලනය කියන ඇත්ත වශයෙන්ම මට පේන දෙයක් තමයි මෑතින් මම දැක්කේ නෑ කවුරක් අද මේ දසරාජ ධර්මී මත පදනම් වෙච්ච ප්‍රායෝගික ධර්මයක්. මේ දසරාජ ධර්මී කියන්නේ ප්‍රායෝගිකයක්. දානීය සීලයේ පරිත්‍යාගයේ ඍජු බව උතු බව අක්‍රෝධී අවිහිංසාව මොන කොච්චර මේවා උදා මේ හුදෙක් ආගමික සංකල්ප නෙවෙයි ප්‍රායෝගික සංකල්ප ඉතිහාසයේ තුල ක්‍රියාවක් නැමු සංකල්ප. එසම මම දකිනවා නාගන්ද මහත්තයා පිළිබඳව දකිනකොට මේ අපූර්ව චරිතයක් පොකළු පෞර්ෂයක් ඉතිරි කොසින් විශාල පණිවිඩයක් දෙන්න වහන්ස කරනවා. මම දැක්කේ නෑ මෙතෙක් කිසිම පාරකින් ඔය පංචශීලිය අකුරටම රකින්න කෙනෙක් මට හැගෙන. ඒ නිසා මේ ඔබට ඕන කරන්නේ මේ කියන ජනතා පරමාධිපත්‍ය. ඒ කියන්නේ අපි දන්නවා බුදුදහමේ දැක්වෙන සමාජ සම්මුතිය. ඔය රූසෝලා, ලොක්ලා, හියුම්ලා, ඒ කියන දේශපාලනඥයන් රූපී ජන සම්මුතවාදී පොදු ගිවිසුම. අපි දකිනවා බුදුදහමේ බුදුරජාණන් වහන්සේ ඇත ඉතිහාසය අපිට පේනවා. මේ අග්ගඤ්ඤ සූත්‍රයේ චක්කවති සීනා සූත්‍රයේ වල අවිශේෂම අග්ගඤ්ඤ සූත්‍රයේ මහජනේන සම්මුත මහා සම්මුත රාජ්‍යයක්. ඉතින් රාජ්‍ය දෙවියන් දීපු එකක් නෙවෙයි. ඒසා අපිට ජනතාවම තීරණ අරගෙන ජනතාවගේ ව්‍යවස්ථාවක් සකස් කරනවා. ඒකට නීතිමය නීතිය බලය මත
ක්‍රියාත්මක වෙන පාලන ක්‍රමයක් එතුමාගේ ව්‍යවස්ථාව තුළ එහෙම නැත්නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ මම දකින්න හොඳ සුබ ලක්ෂණ. නිසා මෙතෙක් ඉතිහාසයේ කවුරක්වත් නොදුටු එහෙම නැත්නම් ඉදිරිපත් නොකළ කිරිපි යනකොට මේ මනක් අකිට දීවල නැහැ. ඉතිහාසයේ පුරාම මේ ජනසම්මතවාදී ක්‍රියාත්මක ලෝකෙට දෙන්න පුළුවන් ලොකුම ආදර්ශමත් රාජ්‍ය දැහැමි රාජ්‍යයක් ධර්ම රාජ්‍යයක් වගේ දැනගන්න. මේ ධර්ම රාජ්‍ය තුළ ඇත්තටම තිබෙන ජාති භේදයක් නැහැ. කුල භේදයක් නැහැ. වර්ග භේදයක් නැහැ. අද බලන්න මේ බෞද්ධ කියන මේ රාජ්‍ය තුළ අපි හිතනවා ධර්ම රාජ්‍යාගම. රාජ්‍යාගම නම් ස්කන්ධාර සංස්ථා කියන බෑ. රාජ්‍යාගම නම් විවර සංස්ථා තියෙන බෑ. රජයේ ආදායම් මාර්ගෙ වෙන්න බෑනේ. නිසා මේ ප්‍රායෝගික හැම රාජ්‍යයකට හැම කෙනාටම නිදහසක් බුද්ධ කියන අපි හිතමු විධිවරයන්ට දීවර කර්මාන්‍ය කරන හැකියාව. නිසා ඒකට අනුකූල වූ බුදුදහම පදනම් කරගත්ත රාජ්‍ය ක්‍රමයක්. ඒකේ සත්‍ය ගරුක ආදර්ශමත් පාදකයන් සිටිය යුතුයි. ඉතින් අපි දන්නවා කවුරුද දන්නවා සොරා කෑම, විනේ මංකොල් කෑම, මේවා කොතරම් සමාජගත වෙලා තියෙන හැමෝම දන්නවා. මේක දකිනවා 220 ගානම මේ තත්ත්වයට ඇදලා දාලා තියෙනවා. නිසා මේක සුවිශේෂ යුගයක් මම දකිනවා. දැන් අපි චන්ද්‍රපත්‍රිකාවේ කැමැති ප්‍රකාශ කරන අපි එක විද්‍යාත්මක කොට කොටුවක් වෙන් කරුවොත් එහෙම මේ කිසි කෙනෙකුට කැමති නැහැ කියලා මම හිතන්නේ 190ක්ම මේ කොටුව පුරවන. ඒක නිසා මේක හරි පුදුමාකාර මේ යුගයක් කියවිලා තියෙන්නේ. ඒක නිසා ඒක වෙනුම් කරන්නේ නව යුගයක අවස්ථාවක්, නව පාදකයේ අවස්ථාවක්, ධර්මීය පදනම් කරගත්ත 2500 වසරක් තිස්සේ මේ පින්මි මුල් පෙසගත්ත චින්තනයක් මත පදනම් කරගත්ත විස්පාද ක්‍රමයක් තිබෙන්න ඕනේ. ඒක නිසා මම මේ දකින්නේ අත්‍යම අපි දන්නා දක්ෂිණාංශික පක්ෂය. ලංකාවේ හොඳ පක්ෂම ඔබ කල්පනා කරලා බලන්න නිකන් සමාජ පක්ෂය හොඳ පක්ෂයක් නෙවෙයි කියලා බලන්න. දේශීය ආර්ථික ක්‍රමය ගැන මේ මිනිස්සු නිදහස ගැන. එතකොට කොමියුනිස්ට් පක්ෂය නරක පක්ෂයද? ඊළඟ ජනතාවගේ තුන නරකද? කෙලිමික උන් ප්‍රචණ්ඩත්වයට පත් වෙලා හිටියා. නමුත් උන් අනිත් අයට වඩා හොරකම් කරන අඩු ස්වරූපයක් තියෙනවා. මෑතකදී ඒගොල්ලෝ පිළිගන්නපත් වුණා. ඒකට ආශිර්වාදයක් වෙන්න මේ භෞතිකවාදීන්ට මේ පොළවේ ආරක්ෂාවක් ලැබෙන්නේ නැහැ. ඒ අය බලයටපත් වෙන්නේ නැහැ කවදාවත්. ඒ අය දසවත්තුක මිත්‍යා දෘෂ්ටියෙන් යුක්තයි. දසවත්තුක මිත්‍යා දෘෂ්ටිය කියන්නේ පරලෝක පිළිගන්නේ නැහැ, පින්පව් වල විපාක පිළිගන්නේ නැහැ, උපපාතික සත්‍ය දෙවියන් ප්‍රඥයන් වේද භූත ප්‍රේත ආදී දේවල් පිළිගන්නේ නැහැ, සෝවාන් මාර්ගඵල වලටපත් වෙච්ච බුදුපසේ බුදු මහානාථන් වහන්සේ ඉවන්නේ ඉවන් නිකන් ඒගොල්ලන්ට අබින් වගේ කතාවක්. ඒ නිසා මේ බුදුදහම විශ්වයේ තියෙන සියලු දර්ශනයන් අපි පවාගෙන සියලු විද්‍යාවන් අපි පවාගෙන දර්ශනයක්. ඒ දර්ශනේ රැකුණේ මේ පොළොවේ. ඒ පොළොවේ රැකුණේ ධර්මයේ පිළිබඳ තීරුම් අරගත්ත යම්කිසි දැහැමි පාදකේ යුගයට අවශ්‍යයි නව යුගයක් නිර්මාණය කරන්න. නිසා මම දකිනවා මට පේනවා සුබ නිමිති කොටසක් අලුත් ප්‍රවණතාවක් අලුත් සටි ප්‍රබෝධයක් තියෙනවා. සමාජාට ඒකට ජනමාධ්‍යවල අරක් අරගත්ත මහා වාණිජ ක්‍රමයට යට වුණු මේ ජනමාධ්‍යවලින් ඒක උදව්ව දෙන්න පුළුවන්. නමුත් මේක කවදා හරි සත්‍ය මතුවෙන්න ඕනේ. මම දකිනවා මේ ආරම්භක පියවර සුවිශේෂ වූ ඓතිහාසික ගිම්මක්, ඓතිහාසික නව ප්‍රවේශයක් වශයෙන් මම දකිනවා. නීතිඥ නාගානන්ද කොඩිතුවක් මහත්මයාගේ මේ ඉදිරිපත් වීම ඇත්තටම බැලුවොත් එතුමා කරපු පෞද්ගලික කාලේ කරපු කටයුතු, මේ නීතිමය අයිතිය පිළිබඳව මේ දුරාචාරයට විරුද්ධව, මේ අසාධාරණ විරුද්ධව, මේ කියන පෞද්ගලිකව පොදු දේපළවල් පෞද්ගලිකව මුක්ති විඳින මේ හොරජාව ආරම් ව්‍යාපාර මහා භයානක සොර දිටුවන් බවට පත් වෙලා තියෙන දේශපාලනඥයන් එපායි කියන මට්ටමට ඉතිහාසය පත් වෙලා තියෙනවා. ඒ නිසා මේ 225 එපා කියන්නේ ඔවුන් අතර ඉන්න පුළුවන් හොඳ ඇය. නමුත් ඒ තුළ තියෙනවා මේ ක්‍රමයේ එපා කියන කාරණේ. ඒ නිසා නව ක්‍රමයක් සොයාගන්නට, නව මම්මාවත් විවෘත කර ගැනීමට මිරණේ සිංහල දෙමළ මුස්ලිම් සියලුම ජන කොටස් සියලුම ආගමිකයෙකුට එකතු වෙනවා. බුදුදහම මත පදනම් වෙච්ච රාජ්‍ය ක්‍රමයක කිසිදු ජාතියකට අසාධාරණයක් වෙන්නේ නැහැ. කිසිදු ආගමකට අසාධාරණයක් වෙන්නේ නැහැ. ඒ නිසා
අග්‍රද අග්‍ර අග්‍රද මුතුමා කිව්වා ඔහු කතෝලික ක්‍රිස්තියානි මේ චින්තකෙක් වශයෙන් නැත්නම් මේ නායකයා වශයෙන් ඔහු කියනවා මේ බුදුදහම තිබුණ නිසා තමයි අනිත් ආගම්වලට මේ සමාන අයිතියක් ලැබිලා තියෙන්නේ. ඒ යුරෝපීය රටවල මේ ධර්මීය විද්‍යාවක් වහන්න මිනිස්සු ආගම ආදහන මේ රටේ. ඒ නිසා ඉස්ලාමිකයන් සාමයේ සමගියම ඒ ඉස්ලාම් කඩවලට යන්නේ ජාතිවාදයක් නැති නිසා මේ පෞගේ කාලෙත් වෙච්ච ඒ තියෙන ඛේදවාචකයන් නිසා යම් යම් වරින් වර එහෙම හැලහැකිලි වෙන්න පුළුවන්. නමුත් මේක පුණ්‍ය භූමියක්. මේක හැමෝගෙම භූමියක්. හැමෝටම භූමියක්. හැම ආගමිකව ආගමික ආගම අදහන ඉදහතු කියන එක. නිසා ඒකට බුද්ධාගම රාජ්‍යාගම කියනවා. අපි බුද්ධාගම පදනම් කරගත්ත රාජ්‍යාගම ඒක හරි ප්‍රායෝගික එකක් කියලා මම කල්පනා කරනවා. දැන් මේ රට කාටවත් විනාශ කරන්න බෑ. පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි, දකුණු ඉන්දියානු ආක්‍රමණිකයන් ආව වරින් ඒ අපි දැක්කා පෞවිකාරයේ කොටි සංවිධාන මේක කරන්න බැරි වුණා. පෞවිකාරයේ පාස්කු ප්‍රහාරේ ජප්‍රහාරේ මේකටම සමගියට පත් වුණා ඉක්මනට. මේ පොළවේ මේක ඇත්තටම ගිනි කන්දක් වෙන්න කරා. හොඳ නපුනා. නිසා මේ රට සැබෑ ලෙසම දැහැමි පාලකී දැහැම් පාර්ක්‍රමයක් අවශ්‍යමයි. ඒක මට දැනෙන දෙයක් තමයි. ඒක හාස්කම් කිව්වගේ මේ කාර්යයේ ඉෂ්ට වෙන බව මට මේ ධර්මී කෙරෙහි විශ්වාසය තිබෙන මම විශ්වාස කරනවා. ඒ නිසා නාගරණ මහත්මයා ධර්මී පමණයි විශ්වාස කරන්නේ. එතුමාගේ කතාවේ තියෙන පුදුමාකාර ශක්තියක් පෞරුෂයක් ඒ වෙන මොකක්වත් නෙමෙයි. පස් පවින් බැහැරව කටයුතු කරන කාමත් කරුණා මෛත්‍රී මුතු සියලු සත්‍යයන්ට මෛත්‍රිය පතුරන කිනි වශයෙන් නිසා ඉබඳු පාරකේ පාරණ ක්‍රමයක් රටට අවශ්‍යයි. ඉබඳු ව්‍යවස්ථාවක් රටට අවශ්‍යයි. ඒක තමයි ඔබ සෑම දෙනාටම තේරුම් ගන්න.